තයිබුවන් කියලා කීකේ මිසල් YouTube channel එකට පිළිගන්නවා. ඔන්න අදත් මම ඔයාලට අරගෙන ආවා ලංකාවේ අංක 1 කම්පැනි. ඒ තමයි John Keells Holdings ආයතනේ. මේ සමාගමේ තියෙන රැකියා ලොකු ප්‍රමාණයක්. ඉතින් අපි අම මේවා මොනවද කියලා බලමු. ඉතින් මම විශේෂ මාට කියන්න, මම ඇත්තටම community post එකක් දැම්මා. ඔයාලට මේ තියෙන community post එක ජොබ් සම්බන්ධයෙන්. ඔයා මේ සාමාන්‍යයෙන් මේවා අතරින් ඔයාගේ මේ කියන කම්පැනි වලින් වැඩිම කැමති කොයි වගේ කම්පැනි එකක් වැඩ කරන්නද කියලා මම දැක්කේ 50%කට වඩා වැඩි ප්‍රමාණයක් කැමති කියලා තිබුණේ John Keells Holdings ආයතනයේ. ඒක නිසා මම හිතුවා John Keells Holdings ආයතනයේ රැකියා ටිකක් ඔයාට ගේන්න කියලා. ඉතින් කොහොමද කියලා බලමු. මේ වීඩියෝ එක පරක්කු වෙලා ඔයා බැලුවත්, ඔයා කොයි කාලයක් පරක්කු වෙලා බැලුවත් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙකට හේතුව මේ වේකන්සීස්, ඇත්තටම අප්ඩේට් වෙන වේකන්සීස්. ඒක නිසා ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන මම යන්න මෙන්න මේ සයිට් එකට. මේ තියෙන්නේ John Keells Holdings ආයතනයේ කරිය සයිට් එක. ඉතින් මේක බලමු මොනවද අපි මේකේ තියෙන්නේ කියලා. ඉතින් මේක කියනවා බලන්න දැනට තියෙන වේකන්සීස් මොනවද කියලා බලමු. පළපුරුදු තියෙන නැති හැමෝටම අදාළ. ඉතින් මේක අප්ඩේටඩ් එකක් තමයි මේ තියෙන්නේ. අද වීඩියෝ එක කරන දවස වෙනකොට අද 20 සැප්තැම්බර් 22 වෙනිදා. ඉතින් සැප්තැම්බර් 21 වෙනිදා වෙනකන් අප්ඩේට් කරපු ඒවා මේ ඔක්කොම තියෙනවා. ඉතින් මේකේ තියෙනවා ජොබ් වේකන්සීස් මොනවද කියන එක බලමු. ඇනලිටික්ස් ඩිලිවරි ඇසෝෂියේට්, ඔක්ටේව් ඩේටා ඇන් ඇඩ්වාන්ස් ඇනලිස්ට්, සෙන්ටර් ඔෆ් එක්සලන්ස් කියලා දීලා ඉල්ලලා තියෙනවා. John Keells Holdings ආයතනයේ පේරන්ට් කම්පැනි ඉල්ලන්නේ. සීනියර් බිස්නස් ඉන්ටෙලිජන්ස් ඉල්ලලා තියෙනවා John Keells Holdings එකට. සීනියර් එක්සකියුටිව් ඉල්ලලා තියෙනවා එක්සකියුටිව් සේල්ස්, මැනේජර් ඩේටා, ෆයිනෑන්ස් එක්සකියුටිව්, මැනේජර් ෆයිනෑන්ස්, මේක මැනේජර් ෆයිනෑන්ස් ඉල්ලන්නේ John Keells ඔෆිස් ඔටෝමේෂන්. ඉතින් එක්සකියුටිව් කැටගරි මැනේජ්මන්ට් ෆ්‍රෙෂ් ජූනියර් එක්සකියුටිව් කස්ටමර් ගේ ඉල්ලලා තියෙනවා. ඉතින් ඔන්න ඔයගේ ජොබ්ස් ගොඩක් ඉල්ලලා තියෙනවා මෙන්න මේ John Keells Holdings ආයතනේ. මේ දැනට මේකේ John Keells Holdings ආයතනේ රැකියා 69ක් ඉල්ලනවා මෙන්න මේ මම වීඩියෝ එක කරන වෙලාවට. ඊට අමතරව අනිත් වේකන්සීස් ටිකක් මම කියලා ඉන්නා. සීනියර් එක්සිකියුටිව් ප්ලෑනින්, ඇසෝෂියේට් ප්ලැට්ෆෝම්, සීනියර් නෙට්වර්ක්, ඒරියා ඩිස්ට්‍රිබියුටර්, ප්ලෑන් ප්ලැට්ෆෝම්, ඒරියා ඩිස්ට්‍රිබියුටර්, මැනේජර්, මැනේජර් කෝපරේට් සෙල්, එක්සිකියුටිව් පොලිසීස්, එක්සිකියුටිව් ෆයිනෑන්ස්. ඉතින් ඊට පස්සේ තියෙනවා සිනිය ඩේටා ඉන්ජිනියර්. විශේෂ මට කියන්න ඕන මෙන්න මේ රැකියා කොහෙද තියෙන්නේ කියන එකත් මේ කට්ටිය කියනවා. ලොකේෂන් එක කොහෙද, ඊට පස්සේ කම්පැනිය මොකක්ද කියන එක. ඩිපාර්ට්මන්ට් කියලා කියන්නේ කම්පැනි, අතර යුනියන් ඇෂුරන්ස්, John Keells Holdings. යුනියන් ඇෂුරන්ස් කියන්නේ John Keells Holdings ආයතන එක, John Keells IT. ඉතින් මේ ඔක්කොම රැකියා කියන්නේ John Keells Holdings ආයතන යටතේ යන්නේ. ඉතින් ඔයාලට මේ ඔක්කොම ටික John Keells Holdings ආයතනයේ රැකියා විතරයි ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් ඒ වාට කැමැත්තක් තියෙනවා නම් බලන්න පුළුවන්. ඊට පස්සේ ෆයිනෑන්ෂන් සහ මේකේ ඩේට් එක කවද්ද මේක දාලා තියෙන්නේ කියන එක ඔක්කොම ටික තියෙනවා. ඉතින් මේකේ ගොඩක් ඒවා ටිකක් ගොඩක් ඒවා තියෙනවා. ඉතින් මම නිකන් එකක් වාඩ පෙන්නන්නම්. මේක ඔක්කොම ටික මම කතා කරන්න යන්නේ නැහැ. කොහොමද මේවා බලන්නේ කියන එක. මේ ඉතින් අපි උදාහරණයක් විදිහට මෙතන ගමු. ඉන්ටර්න්ෂිප් එකක් ගමුකෝ. මේ ඉතින් ඉන්ටර්න්ෂිප් සපෝර්ට් කියලා තියෙනවා. මේකට ඉතින් එක්ස්පීරියන්ස් එකක් වාට අවශ්‍ය වෙන්නේ නැහැ. බලමු ඉන්ටර්න්ෂිප් එකට මොනවද ඕන වෙන්නේ කියලා. මේ කට්ටිය කම්පැනි සම්බන්ධයෙන් විස්තර ටික ඔක්කොම මෙතන කියනවා. ඊට පස්සේ ද ඉන්ටර්න්ෂිප් සපෝර්ට් විල් බී රෙස්පොන්සිබල්, එයාගේ ඇවිල්ලා JD එක කියලා කියනවා. ඉතින් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක මොකක්ද කියලා මම මීට කලින් වීඩියෝ එකක් ඔයාට කළා. ඒ වීඩියෝ එකත් බලන්න. ඔයාට ජොබ්ස් වලට කොච්චර දැම්මත් ජොබ් එකක් හම්බෙන්නේ නැත්තම්, සෙට් වෙන්නේ නැත්තම් මං කියපු ඇවිල්ලා රහස් පහක් තියෙනවා, සීක්‍රට්ස් පහක්, ට්‍රික්ස් පහක්. ඒ පහ ගිහිල්ලා බලන්න. මොකද ඒ පහේ ඇවිල්ලා ඔයා හිතන්නේවත් නැති ඒවා ටිකක් තියෙනවා. ජොබ් එකකට ඇප්ලයි කරනකොට ඔයා නොදන්න දේවල්. ඉතින් ඒක නිසා ඒවත් හදාගෙන මෙයන්. ඉතින් මේ JD එකේම ගොඩක් වෙලාවට ඒකට වැදගත් වෙනවා. ඒ වගේ ජොබ්ස් වලට දාදී ඇප්ලයි කරද්දි. ඉතින් ideal candidate සම්බන්ධයෙන් මොනවද සුසුකම් කියන මේ කට්ටිය ඉගෙන. bachelor's degree of knowledge in hospitality management, well organized attention, strong customer focus, knowledge in SQL වගේ තියෙනවා. ඉතින් මේකට මේ internship එකට වාට ඩිග්‍රී එකක් ඕන කියලා කියනවා. ඉතින් පළපුරුදු ඇති නැති jobs ගොඩාක් තිබ්බ. මම වට පෙන්නවා 69ක් මේ දවස් වෙනකොට තිබුණා. ඉතින් වට කැමතක් තිබුණා මෙන්න මේකට careers@johnkeelsit.com කියන එකට application එක වාට දාන්න පුළුවන්. එහෙම නැත්නම් වාට ඕනෑම job එකක් මෙයාලගේ portal එක through දාන්නත් පුළුවන්. මම මෙතන කලින් කතා කරා John Keells IJP එකේම ගැන මම වට කතා කරලා තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ. එයාලගේ job posting වලට directly මෙතනින් apply කරන්න පුළුවන් John Keells Holdings එකේ. job portals වලට ගිහිල්ලා top jobs එන්න පුළුවන්. වෙනත් site වලට ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒවට යන්න අවශ්‍යතාවයක් නැහැ. වාට directly මේ වගේ apply කරන්න පුළුවන්. මේ වගේ apply කරනකොට chance එක වැඩි කියලා මම වාට කිව්වා. ඉතින් මෙන්න මෙතන apply now කියන එක වාට දෙන්න ඕනේ. එතකොට වාට කැමැත්තක් තියෙනවා මේකට apply කරන්න. වාට එතකොට මෙන්න මේ වගේ face එකක් එනවා. මෙන්න මේ තියෙන්නේ John Keells වල කොහොමද මේකේ apply කරන්න කියන එක තමයි මෙතනින් තමයි apply කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේක ඔයාලට ඉස්සරහට යනකොට මෙතන තියෙනවා. ඔයාලට ඉස්සලාම් පළවෙනි සැරේ නම් ඔයා මෙතෙන්ට එන්නේ ඔයාලට මෙන්න මේ create an account කියන එක යන්න ඕන. ඊට පස්සේ create an account කියලා account එකක් create කරලා ඉවරල ඒ create කරන account එකේ email address එකයි password එකයි දීලා sign in වෙලා තමයි ඔයාලට මේක details ඔයාලට feed කරගෙන යන්න තියෙන්නේ. කියන්නේ ඉස්සරහට application එක fill කරගෙන යන්න තියෙනවා. මම දැනට ඔයාලට පෙන්නනම් මෙන්න මේ කොහොමද මේ create an account කියන එක හදන්නේ කියලා. මම මෙතන create කරන්න click කරන්න ඕන ඉස්සලාම. ඊට පස්සේ මෙන්න මේ වගේ එකට එනවා. ඔයා career opportunities create an account කියලා already registered user කෙනෙක් නම් ඔයාලට මෙතනින් directly යන්න පුළුවන්. ඔයාලා කලින් applications maker through මෙයාලගේ
මේ ඉන්ටර්නල් පෝස්ටින් එක ජොබ් පෝස්ටින් එක හරහා දාලා තියෙනවනම් වාට මෙතනින්ම දාන්න පුළුවන්. ඊට අමතරව වාට පුළුවන් මෙන්න මෙතන මේක විදිහට දැන් වාට ඊමේල් එකක් ක්‍රියේට් ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න, වාගේ වැලිඩ් ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. ඊමේල් ඇඩ්‍රස් එක ඊට පස්සේ රීටයිප් කරන්න තියෙනවා. හරි සර. පාස්වර්ඩ් එකක් වාට දෙන්න තියෙනවා. ඉතින් පාස්වර්ඩ් එක දෙනකොට මෙන්න මේ කියන කරුණු සම්බන්ධයෙන් සැලකිල්ලට ගන්න බලන්න. පාස්වර්ඩ් must be at least 8 characters. characters 8ක් තියෙන්න ඕන. ඒ වගේමයි 18ට වඩා වැඩි වෙන්න බෑ. يعني අඩුම 8යි 18යි අතර වෙන්න ඕන මේක. password must be contain at least one upper case and one lower case. ඉතින් one upper case කියලා කියනවා capital එකක් පාවිච්චි කරන්න ඕන, simple පාවිච්චි කරන්න ඕන. password must contain at least one number or punctuation mark in one අංකයක් දාන්නත් ඕන, 1 2 3 හරි මොනවාරි වගේ නම්බර් දාන්න. එන්න නැත්තම් punctuation mark character එකක් දාන්න, ඒ කියන්නේ hash එකක් at එකක් වගේ එකක් දාන්න. password must not contain space or unicode characters. ඒ වගේ spaces එහෙම දාන්න බෑ. ඊට පස්සේ ඒකම ආයෙසරක් retype කළාට first name එක වගේ last name එකයි දාලා ඔයාගේ country කොහෙද කියන එකක් දානවා. දැන් John Keells Holdings ආයතනය කියන එක ගත්තොත් එහෙනම් John Keells Holdings ආයතනයේ පිටරට පවර සමහර companies තියෙන ති ඒවටත් ඔයාලට chance එකක් තියෙයි මේ වගේ vacancies ආවොත් එහෙම. ඊට පස්සේ make my profile visible to කාටද මේක පෙන්වන්න පුළුවන් කියලා දාන. ඊට පස්සේ මේ create an account කියන එක දාන. ඊට පස්සේ ඔයාගේ account එක create කරන email එකට වර confirmation එකක් ඒක base කළාට account එක create කරගන්න තමයි තියෙන්නේ. රයිට්. ඊට පස්සේ මම අර කලින් කිව්වා වගේ මම ඉන්ටර්න්ෂිප් එක ආයතන මම මෙතන ක්ලික් කරන්නම්. මේ වගේ එකක් තමයි ආවේ. ඉතින් මෙන්න මේ ඇප්ලයි නව් තමයි ආගිය. ඇප්ලයි නව් කියලා වට අර ජොබ් එක දාන එක. ඉතින් මෙන්න මේ විදිහට අර කලින් ක්‍රියේට් කරගත්ත account එකේ email address එකයි password එකයි දීලා sign in වෙලා ජොබ් එක දාන්න තමයි තියෙන්නේ. ඉතින් ඔය John Keells Holdings ආයතනයේ දිගටම වැඩ කරන්න කැමැත්තක් තියෙනවා නම් සහ jobs හොයන කෙනෙක් නම් ඔයාලා මේක account එකක් create කරලාට දාලා තියෙන ගොඩක් වැඩගත්. මොකද ඔයාලගේ jobs ආපු ගමන් ඔයාලට එතකොට apply කරන්න පුළුවන්. ඉතින් බලන්න මෙතන අනිත් jobs ටිකත් මම අර කීපයක් කියන්නම්. ඊට පස්සේ තියෙන executive sales and reservations තියෙනවා මේ පැත්තේ. මෙතන තියෙන ඊට පස්සේ ඔයාලට තෝරගන්න පුළුවන් මේ page එක. ඊට පස්සේ තව හතරවෙනි page එකේ දින assistant manager sales and planning, executive sustainability, executive logistics, data scientist, analytics, delivery manager, principal data engineer, manager risk management, principal analyst delivery, manager sales, senior consultant. ඊට පස්සේ පළපුරුදු ඇති නැති ඔක්කොම තියෙනවා මේකේ. ෆයිනෑන්ස් එක්සිකියුටිව් ඔෆිසර් රීජනල් ඔපරේෂන් ඔෆිසර් රීජනල් ඔපරේෂන්ස් යුනියන් ඇෂුරන්ස් ජෝන් කීල්ස් IT එකේ තියෙන කන්සල්ටන්ට් IT එකේ තියෙන සිනී සොලියුෂන්ස් ඩිසයිනර් සිනී කන්සල්ටන්ට් කන්සල්ටන්ට් සිනී කන්සල්ටන්ට් කන්සල්ටන්ට් සෝ ඒවා ගොඩක් ගන්නවා ඉතින් JK IT එකේ. ඉතින් විශේෂම කියන්න ඕන මමත් ජෝන් කීන් සෝල්ඩින් ආයතනයේ වැඩ කර අවුරුදු 5ක් විතර. ඉතින් බය නැතුව රෙකමන්ඩ් කරන්න පුළුවන් ආයතනයක්. මොකද මම ලැබපු එක්ස්පීරියන්ස් එක අද මම මම වාට කියලා තියෙනවා CFO කෙනෙක් විදිහට වැඩ කරන්නේ ජෝන් කීන් සෝල්ඩින් ආයතනයේ ලැබුණු එක්ස්පෝෂර් එකත් එක්ක. ඉතින්වත් අනිවාර්යයෙන්ම මුල් රැකියාවක් විදිහට කරනවා නම් අනිවාර්යයෙන්ම හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන් ආයතනයක් තමයි ජෝන් කීන් සෝල්ඩින් ආයතනයේ. ඉතින් big data engineer, executive HR ඉල්ලලා තියෙනවා. ඒ වගේම intern information technology ඉල්ලලා තියෙනවා. ඉතින් මේක මම මොනවා නම් කියලා පෙන්නන්නම් මේ experience නැති කට්ටිය ගොඩක් මගේ channel එකේ videos බලන හින්දා. ඉතින් මේකේ IT side එක වර ඉස්සරහට යන්න කැමැත්තක් තියෙනවා. මේ කට්ටිය කියනවා bachelor degree එකක් වඩ තියෙනවා නේ කියලා IT side එකේම තියෙනවා. careers at John Keells IT එකට වල direct දාන්න තමයි තියෙන්නේ. මනතර මං කියපු job apply කරන්න තියෙන තැනින් direct apply කරන්නත් පුළුවන්. cloud service intern, system engineer, senior technician, practice manager ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ අන්තිමට හත්වෙනි page එක last page එක තියෙනවා කියන ඊට අමතරව technical sales executive solution architect principal cloud delivery consultant formula senior data analyst accounts credit executive ඔක්කොම ඉල්ලලා තියෙනවා. ඉතින් මේවා ඔයා try එකක් දෙන්න බලනවා දාලා ඉවරලා වැඩ job එකක් නිකන් හොයා ගන්න පුළුවන් වේද කියලා. ඊට අමතරව John Keells Holdings ආයතනයේ මම මීට කලිනුත් videos දෙකක් ගෙනාවා. මම ඒකත් ඔයාලට ඕනනම් දාන description එකේ. ඒකේ සමහර ඒවා නම් හැබැයි data expedite expire වෙලා ඉතින් මේ වෙනකොට මම ඉස්සරහට අනිවාර්යයෙන්ම ගේන්න. මීට අමතරව job portals වල දාන job vacancies උත් මොකද මේකේ සමහර බැලු බැලමනම් පේනවාට මේකේ සමහර companies වල ගොඩක් වෙලා මේ JKIT JKOA John Keells Holdings ඒ වගේ vacancies තමයි කියන්නේ direct level holding company ව තමයි ගොඩක් වෙලා අපිට දාන්නේ මේකේ. සමහර companies වල දාන්නේ මේකේ දෙමැක් කියලා තියෙනවා, union assurance එකක් තියෙනවා, හැබැයි keels එහෙම තියෙනවා. ඉතින් ඒ වලට සමහර companies තියෙනවා John Keells Holdings ආයතනයක වාදන company 70 ගණක් විතර තියෙනවා. ඒ හැම එකම ඔයෝ මෙතන දාලා නැහැ. ඒ සිනමන් ඒවා මම එහෙම මම එකක්වත් දැක්කේ නැහැ ඇත්තටම. Victoria Golf සිනමන්, Carnival Holdings සිනමන් ඒ වගේ ගොඩක් ඒවා මම එතන දාලා නැහැ මේකේ. ඉතින් ඒවටත් John Keells Holdings ආයතනයේ මේවා තමයි ඒවත්. ඉතින් ඔයාට ඔන්න ඒවා සම්බන්ධ වීඩියෝස් එක මම ඉස්සරහටත් ගේන්නම්. ඉතින් ඔයා අවසානයේ මම දාපු වීඩියෝ එකත් බලන්න John Keells Holdings ආයතනයේ කැමති වැඩ කරන්න කන ආසාවක් තියෙනවා නම්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකේ link එක විශේෂයෙන් මම මේ description එකේ ඔයාලට දාන්නම් මේ
මෙලක කරිය සයිට් එකේ ලින්ක් එකකට ගිහිල්ලා ඔයත් මේක බලන්න. විශේෂයෙන් මම මේක ගෙනාවේ, මේක ඕන කාලෙක ඔයාලට වැදගත් වෙනවා. ඉතින් මේ කට්ටිය මේ සයිට් එක කරිය සයිට් එක කන්ටිනියු කරනකම් මේක තියෙනවා. ඒක නිසා ඔයාලට ඕන වෙලාව ගිහිල්ලා මේ කරිය සයිට් එකේ තියෙන වේකන්සීස් බලලා ඔයාලට අප්ලයි කරන්න පුළුවන්. ඉතින් දැනට ওই වේකන්සීස් ටික තමයි මෙන්න මේ සයිට් එකේ තියෙන. ඉතින් මම හිතන මේ වීඩියෝ දාලා නමක් ලැබෙන්නේ නැති කිසි වීඩියෝ ටිකක් දාලා ලයික් එකක් දාන්න මේ වීඩියෝ කැන්සල් කරන්න දෙන්න.